අයිබෝන් කියල පිළිගන්න ඔල හැමෝම අදත් සාධරන පේ සිම්පලිෆයික් YouTube චනලකට අද අපි කියල දෙන්න හදන්නේ කොහොමද ඔයාලා Microsoft Word වලින් හදාගත්තු ඩොකියුමන්ට් එකක් PDF කරන්න කියලා රයිට් ඉතින් මේකට මේ වගේ මම චර තේරුමක් නැති අකුරු ටිකක් දාලා මේ ඩොකියුමන්ට් එකක් හදාගෙන තියෙනවා පිටු හතරක් තියෙනවා මේ ඩොකියුමන්ට් එකේ මේක අපි PDF කරනදී බලමු මේක PDF කරන ගලින් පොඩි තව අමතර දෙයක් ඔයාලට දැනගන්න එක මම මේ ඔක්කොම ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මේක ජස්ටිෆයි කරනවා. මෙන්න මේතන හැතියන් ඉන්න මේ ඩොකියුමන්ට් එක මේ දකුණු පැත්ත කෙළවරගෙන මම මේ ජස්ටිෆයි කියන බටන් එක ක්ලික් කර ගමන් ගාන්ට ලස්සන්ට මේ ටෙක්ස්ට් එක හැදෙනවා. ඊළඟට මේකට page numbers දාමු අපි මේ ඩොකියුමන්ට් එකට. ඒකට insert footer කියන තැනට යන්න. ඒක තියෙනවා. මෙතන අපිට footers දාගන්න පුළුවන්. මෙතන මේ footers නේ මෙතන තියෙනවා page number කියලා වෙනම section එකක්. page number එකේ තියෙනවා bottom of page. අපි දාගමු මෙන්න මේ වගේයක්. මම සාමාන්‍යයෙන් නිතරම මම ආසම ස්ටයිල් එක තමයි මෙන්න මේක page 1 of 1. මොකද ඒක බලන එක්කෙනා දන්නවා පිටු ඔක්කොම කීයක් තියෙනවද දැන් තමන් ඉන්නේ මොන පිටුවේද කියලා. right? ඉතින් ඔය විදිහට මේක අපි page numbers උත් දාලා text එකත් justify කරන් ලස්සන document එක හදාගත්තා. දැන් අපි බලන්නේ මේ tutorial එකෙන් මම කියලා දෙනවා කියලා ඔයාලට පොරොන්දු වෙච්ච මේක කොහොමද PDF කරගන්නේ කියලා. right? ඒකට file යන්න save as ගිහිල්ලා browse ක්ලික් කරන්න මොකද අපිට අපේ කැමති ලොකේෂන් එක තමයි සේව් කරගන්න ඕන බ්‍රවුස් ක්ලික් කළා අපි තමු ඩෙස්ක්ටොප් එක කියලා ඩෙස්ක්ටොප් ලොකේෂන් එක දීලා උදාහරණයක් PDF ටියුටෝරියල් කියලා සේව් කරමු කළා සේව් ඇස් ටයිප් කියන එකට දෙන්න සේව් ඇස් කියන වර්ඩ් ડોකියුමන්ට් නේ මෙතන තියෙන්නේ වර්ඩ් ડોකියුමන්ට් නෙවෙයි PDF කියන ෆෝමැට් එක ඒක ක්ලික් කරගම මෙතනත් තව තව ඔප්ෂන්ස් ටික ඇඩිෂනල් ඔප්ෂන්ස් ටික ඕපන් වෙනවා ස්ටෑන්ඩඩ් පබ්ලිෂින් එහෙම නැත්නම් මිනිමම් සයිස් ඒ කියන්නේ පබ්ලිෂින් ඔන්ලයින් ඒ කියන්නේ පොඩ්ඩක් දැන් අපි තුම කිලෝබයිට් 10ක ෆයිල් එකක් හදනවා නම් ස්ටෑන්ඩඩ් පබ්ලිෂින් කියන ඔප්ෂන් එකේදී මිනිමම් සයිස් කියන එක දුන්නත් ඕක ඕනනම් 8කට 7කට වගේ අඩුවේ ඒ කියන්නේ ඔයාලට ඊමේල් එහෙම කරන්න ඕන ෆෝල්ඩර් එකක් නම් ලොකු කැපැසිටි එකක් තියෙන ડોකියුමන්ට් එකක් නම් මේ මිනිමම් සයිස් කියන එක දෙන්න එතකොට ඒක පොඩ්ඩක් සයිස් එක අඩු වෙලා මේක සේව් වෙයි රයිට් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ මම මෙතන ස්ටෑන්ඩඩ් පබ්ලිෂින් කියන එකට තමයි ඒ රේඩියෝ බටන් එක තමයි මම සිලෙක්ට් කරන්නේ අපි බලමු මෙතන ඔප්ෂන්ස් කියලා බටනයක් තියෙනවා. ඒක ක්ලික් කළා මොනවද තියෙන්නේ? ඒකේ තියෙන ඔක්කොම PDF කරනවද? එහෙම නැත්නම් current page දැනට ඉන්න page එක විතරක්ද? එහෙම නැත්නම් pages range එකක්ද කියලා, right? අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි මේ ඔක්කොම all කියන page range එක තමයි දෙන්නේ. ඒ කියන්නේ සියලුම සම්පූර්ණ document එකේ තියෙන සියලු පිටු අපිට PDF කරගන්න ඕන. ඒතර අනිත් ඔප්ෂන්ස් ටික කිසිම අවුලක් නැහැ. අපිට අවශ්‍ය විදිහට තියෙනවා. අපි මේක okay කරගමු, right? මෙතනත් හරි. මෙතන ගිහලා අපි save කරමු. සේව් කරගෙන ගමන් බලන්න මේ තියෙන අපේ ડોකියුමන්ට් එක ලස්සන්ට ජස්ටිෆයි වෙලා මේ විදිහට PDF එකක් විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ එකක් ඇත්තටම කිව්වොත් ඔයාලට වැදගත් වෙන්නේ ඇයි? ඉතින් මේක වැදගත් වෙන්නේ හිතන්නකෝ ඔයාලා ડોකියුමන්ට් එකක් ටයිප් කරනවා. ඒර ડોකියුමන්ට් එක ටයිප් කරපු ડોකියුමන්ට් එක මේක ඔයාලට තව යාළුවෙක්ට හරි කාට හරි යවන්න ඕනේ. එයාට මේක එඩිට් කරන අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙනම් හොඳම ඔප්ෂන් එක ඊමේල් එහෙම කරනවා නම් මේක PDF කරලා යවන එක. මොකද එතකොට හිතන්න ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එකක් යූස් කරලා තමයි මේක ටයිප් කරලා තියෙන්නේ. ඒතර ඔයාගේ යාළුවගේ කම්පියුටර් එකේ ඒ ෆොන්ට් එක නැත්තම් ඔයාලා ලොකු ප්‍රශ්නයක් මැදිනවා. මොකද එයාගේ කම්පියුටරේ ඊට පස්සේ තියෙන ඩිෆෝල්ට් ෆොන්ට් එකෙන් තමයි ડોකියුමන්ට් එක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳනවා ඔයා මේ වගේ PDF එකක් විදිහට ඔයාට ඒ ඊමේල් එක යවන්න පුළුවන් නම්. එතකොට එයාටත් ඔයාගේ කරපු විදිහටම මේ වැඩේ බලා ගන්න පුළුවන්. තව ජනප්‍රියම වැඩක් තමයි ඒ කියන්නේ උදාහරණයක් විදිහට සිංහල ડોකියුමන්ට් එකක් සිංහලෙන් අපි ලියුම් එහෙම ටයිප් කරනවානේ. ඒක ඔයා ටයිප් කරපු ලියුමක් වාර තව කෙනෙකුට යවන්න ඕන නම් ඔයා මේක අනිවාර්යෙන්ම PDF කරලා තමයි යවන්න මොකද එයාගාවේ සිංහල ෆොන්ට් එක නොතිබ්බොත් ඒ වර්ඩ් ෆයිල් එක ඕපන් වෙන්නේ වෙන වෙන විදියට කියවන්න බැරි වෙනවා. ඒ මොකද කම්පියුටරේ තියෙන ඩිෆෝල්ට් තියෙන ෆොන්ට් එකක්. ඒ කියන්නේ වර්ඩ් ඉන්ස්ටෝල් වෙද්දිම ආපු ෆොන්ට් එකකින් අරක සබ්ස්ටිටියුට් වෙනවා. ඒ කියන්නේ ආදේශ වෙනවා. ඒ මොකද කම්පියුටරට අඳුරගන්න බෑ මෙයා මොකද්ද මේ ටයිප් කරපු ෆොන්ට් එක කියලා. ඉතින් ඒකෙන් හොඳම වැඩේ තමයි විශේෂයෙන්ම සිංහලෙන් වගේ තමන් ડોකියුමන්ට් එකක් ටයිප් කරලා දිනනවා ඒක වෙන කෙනෙකුට යවන්නත් අවශ්‍ය නැහැ ඒක PDF කරලා යවන්න. ඒතර මේ PDF කරන එකේ පොඩි තව ලිමිටේෂන් එකක් සීමාවක් තියෙනවා. එතකොට ඒ ડોකියුමන්ට් එක යට එඩිට් කරන්න බෑ. ඒක මම කලින්ම කිව්වේ ලියුමක් වුණත් අදාළ ලබන්නාට ඒ කියන්නේ රෙසිපියන්ට් එඩිට් කරන්න අවශ්‍යතාවයක් නැත්තම් PDF කරලා යවන්න නෑ. එහෙම නැතු එයාට එඩිට් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් Word එකක් විතර යවන එක තමයි හොඳ. හැබැයි බොහෝ දුරට 90% අවස්ථාවල ඔයාලට අවශ්‍ය වෙන්නේ මේක PDF එකක් විතර යවන්න තමයි. PDF විතර යවුවත් ඒක එඩිට් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් හොඳම ක්‍රමය තමයි එඩිට් කරන්න අවශ්‍ය නම් Word එකක් විතර යවන්න, එඩිට් කරන්න අවශ්‍ය නැති ડોකියුමන්ට් එකක් නම් අනිවාර්යයෙන්ම PDF එකක් විතර යවන්න. එතකොට ඔයාලා use කරපු fonts, font sizes, alignments ඔය ඔක්කොම කිසිම අවුලක් නැතුව
ඒ PDF ඩොකමන්ටගේ සුරැකිව තියෙනවා. Right? එන මං හිතනවාද ඔයාලට මේ මං කියලා දුන්න ටියුටෝරියල් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක ගොඩක් ඔෆිස් වල එහෙම වැඩ කරන කට්ටිය ඉන්නවා නම් එයාලට ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මොන හරිම ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවෝ අතර එයාලටත් බලන්න. අනිවාර්යයෙන්ම අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.